මිනිස්සු නිවන හොයනවා. හරි මෝඩයි. සමාව ඉල්ලන්න වටිනව නේද ඒ වචන කියවුණු නිසා. මිනිසුන්ට එන්න කියන්න වටින්නේ. නමුත් වෙන වචනයක් නැහැ ඒකට කියන්න. මිනිස්සු හරි මෝඩයි. කුමක් නිසාද? මිනිස්සු නිවන සොයනවා. නිවෙන්නේ කොහමද කියලා කල්පනා කරන්නේ. කෑම කන්නේ කොහමද කියලා ඇඳයි ගැරුප්පුවයි අරගෙන කෝස් එකක් කරනවා. ඒකට කියන කට්ලරි කෝස් කියලා. මාස 3ක කෝස් එකක් කියලා සටිපෙට්ටේ ගන්නවා. අර අතේ තියෙන කෑම එක කොමරි විදියකින් මේක කා ගන්න උත්සාහ කරන්නේ. කන්නේ කොහමද කියලා හොයන්නේ. මිනිස්සු නිවෙන්න දක්ෂ නැහැ. නිවෙන්නේ කොහමද කියලා ඉගෙන ගන්න දක්ෂයි. අද එම නෙමෙයි ලෝකේ පවතින්නේ. අපි නිවෙන්නේ කොහමද කියලා ඉගෙන ගන්න දැනගන්න නෙමෙයි දක්ෂ වෙන්න ඕනේ. නිවෙන්න දක්ෂ වෙන්න ඕනේ. මේ පේන දේවල් වලින් නිවෙන්න එපාය. ඇයෙන දේවල් වලින් නිවෙන්න එපාය. ජීවත් වෙන පරිසරය තුළ පීටන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව ඉන්න දක්ෂ වෙන්න එපාය. ඕනි වුණා. ඉතින් ඕක ඉගෙන ගන්න දෙයක් නෑ. සරල වැඩි නිසාද මන්දා අද ලෝකේ රහතන් වහන්සේලා අඩු වෙලා. මේක අර PhD වාගේ ලොකු රිසර්ච් එකක් කරලා ලොකු පොතක් ලියලා අවුරුදු 25ක රිසර්ච් එකක් කරුවා නම් මං හිතන්නේ රහතන් වහන්සේලා බී වෙනවා. මේක සරල වැඩි නිසා මිනිස්සු නිවෙන්නේ නැත්තේ. මිනිස්සු අඳින්න දන්නේ නැහැ කියලා අපි දොස් කියනවා. ඒව දැක්කම Tamanට රාගය එනවා. ඒක හදාගන්නේ නැහැ. රාගය අපට නැත්තම් මිනිස්සු කොහොම හිටියත් අපිට මොකද්ද? ප්‍රශ්නයක් නැහැ නේ. අපේ දුර්වලකම අපේ අඩුව අපි හදාගන්නේ ලෝකයයි හදන්න හදන්නේ. මේ ලෝකය හැමෝම එහෙම තමයි. කෝටි 800ක් ඉන්නවා. කෝටි 799යි. 999ක්ම ගත්තාම ඒ මිනිස් ඔක්කොම ඕක තමයි කරන්නේ. එයාට නිවෙන්න පරිසරය හදනවා. පවතින පරිසරය තුළ එයා නිවෙන්න දක්ෂ නැහැ. මට මේ මම්මා කෙනෙක් හිටියොත් හොඳයි අර මම්මා කෙනෙක් හිටියත් හොඳයි මේ වගේ තාත්තා කෙනෙක් හිටියත් හොඳයි බලන්නෝ කාර්යයාගේ තාත්තා කොච්චර හොඳ කෙනෙක්ද ඒ වගේ තාත්තා කෙනෙක් මට නැහැ නේ කියලා දුක් වෙනවා එයා මවවරු පතනවා පියවරු පතනවා අම්බෙච්ච අම්මා තාත්තගෙන් සෑයීමටපත් වෙන්නේ නැහැ ලැබිලා තිනවා ඒකේ අගේ ආයිතන්නේ ඒකේ වටිනාකම දකින්නේ අර නැති අම්මා තාත්තගෙන් ඉතල දුක් වෙනවා පුස්සයිකලයක් තියෙන එකෙන් සෑයීමටපත් වෙන්නේ නැහැ කාර් එකක් නැහැ කියලා දුක් වෙනවා නිරෝගිමත් කයක් ලැබිලා තිනවා. ඒ ගැන සන්තෝෂ වෙන්නේ නැහැ. සුදුවට ඉපදුන්නේ නැහැ කියලා දුක් වෙනවා. රටේ නැති ක්‍රීම් ගාගෙන, ෆේෂල් කරගෙන, ක්‍රේල් කරගෙන, මැනිකියුර් පැනිකියුර් කියලා වේදම් කරගෙන දඟලනවා. නිරෝගිමත් ඉපදුනානේ. මිනිසත්කම හම්බුනානේ. ඒ වටිනාකම වාඩි වෙලා විනාඩියක් කල්පනා කරන වෙලාවක් නැහැ මේ මිනිසුන්ට. කොණ්ඩේ ක්‍රේල් වෙලා වෙන, නාය දිගට නැ, තොල් පොටවල් රතු වෙලා නැ, දත් කිරිකැට වගේ නැ, කම්පෙත්ත දිගට නැ. ඕ මිනිස්සු ප්ලාස්ටික් සර්ජරි කරගෙන නංගලන වැඩි. මිනිස්සු නිවෙන්නේ කොහමද කියලා යන්නේ. නිවෙනටි කවදාවත් මිනිස්සු මේ පුරුදු කරන්නේ නැහැ. ඒක හාන්න දෙයක් නෙමෙයි නිවෙන එක. දැන් උපාසක මාත්‍යාට තරුපයි හොටල් එකට ගිහිල්ලා P වර්ග 25ක් තියෙනවා. ගෑරුප් වර්ග 25ක් තියෙනවා. පොඩි හැද්ද, සුප්පැද්ද, තේ හැද්ද, බටර් ගා නැද්ද, එතකොට සීනි දා නැද්ද, දියකර නැද්ද කියලා මේ හැඳි වර්ග සෙට් එකක් තියෙනවා. ඔඩ කොඩ දාන එකක් තියෙනවා, කර්ත බඳින එකක් තියෙනවා, ඔළුවට බඳින එකක් තියෙනවා, නාය හොබන එකකුත් තියෙනවා. අත පියන එකක් තියෙනවා, අත වාහන එකකුත් තියෙනවා. දැන් මේ විදිහට ලොකු සෙට් එකක් මැද පාම් පෙති දෙකකුයි පොඩි බටර් කෑල්ලකුයි තියෙනවා. දැන් කොහොමද මත රටේ නැති විදිහට කල්පනා කරනවා මේ මේක ලොකු රිසර්ච් එකක්. MPL PhD වාගේ මේ පාම්පෙත් දෙක කණ්ඩ විදියක් නෑ මේ සෙට් එක පාවිච්චි කරන්න ඕනේ. ඇත්තටම මේ සෙට් එක වෙන එකක්. පාම්පෙත් ගත්ත කටේ බුවාම කැවෙන්නේ නැද්ද? ඒ අවබෝධය නෑ අපට. මේ පීයෙන් කපලා අරකින් කොටලා මේකෙන් තලලා මේකෙන් පොඩි කරලා මේ හැන්දෙන් බටර් ග බෑනේ අර හැන්දෙන් බටර් ගෑවම විතර මේ හැන්දෙන් මොකද කරන්නේ? ඒ බටර් එක මේකෙන් තුනී කරනවා. අරකින් පොඩි කරනවා. දැන් ඕම කල්පනා කරන සුද්දේ කාවල පාම්පෙත් දෙක කලා ගියාලු. ඕමයි කන්නේ කියලා. අර එක තේ කඩයක් ළඟ මනසේ තේ කත් යන කල්පනා කරනවා වාටියක් නැගෙනහිර දිසාවේ වාටියෙන් බොන්නෝනේ බෑ බස්නාහිර පැත්ත වාටියෙන් බොන්න. ඒතකොට වස්නාහිර පැත්තෙන් වාටියෙන් බොනකොට මේ කංශක මෙච්චර කලවෙනවා. ඒතකොට තේ බින්දු මෙච්චරක් වෙනවා මෙච්චර කලවුණා කියලා දැන් මේ මනසේ කල්පනා කරනවලු. තව මනසේ කාවලු මොකද මල්ලේ තේ එක බොන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. මේමයි බොන්නේ කියලා බග්ගාල බිවල දුන්නල බිල ගෙවන්න කියලා ගියාලු.
මම බිව්වේ නැන්නේ. නමුත් බිල ගෙවන්න ඕනේ. බලන්න. දැන් කල්පනා කරේ මොකද? ගත්ත බිව ගියා. මිනිස් එහෙම දක්ස නැහැ. මිනිස් එහෙම දක්ස නැහැ. පොඩි කාලේ මාසෙයි උපාසක මාත්‍යා. අම්මයි මීතර ළඟට ආගෙන මීතර මුසලා අතුල් කරන ළඟට. පුතා හරි. ටග්ගල අල්ල ගත්ත කය. අල්ලගෙන බීගෙන බීගෙන යනවා. කවුද කෝස් එක දුන්නේ? කටලරි කෝස් එක. කිරිබොන කෝස් එකක් කවුරු ඉගෙනුවද? සර්ටිෆිකේට් කෝස් එකක් කළාද කිරිබොන්නේ කොහමද කියලා? එන්නේ නැහැ කිරි. මේ උරන්නේ. කටටාපේ කිස් මොලේ යනවද? නැහැ. මේ බොන්නේ, ගිලින්නේ. ඇති වෙනකොට කට අයින් කරන්නේ. කවුද කෝස් එක දුන්නේ යාට? නිවෙන්න කෝස් එකක් අවශ්‍ය නැහැ. පාඨමාලාවක් අවශ්‍ය නැහැ. තමන් තුල තියෙන දුර්වලකම් අඩුපාඩුකම් නිවැරදි කරන්න දක්ෂ වෙන්න ඕනේ. මේ තියෙන පරිසරය තුල නිවෙන්න දක්ෂ වෙන්න ඕනේ. වාඩි වෙච්ච තැන රහත් වෙලා නැගිටින්න දක්ෂ වෙන්න ඕනේ. එතන රහත් වෙන්න පුළුවන්ද? මෙතන රහත් වෙන්න පුළුවන්ද කියලා අහනවා. එතනත් මේ පස්මනේ තියෙන්නේ. එතනත් මිනිස්සුමනේ ඉන්නේ. එතනත් ගස්කොළම්මනේ. එතනත් බත්නේ තියෙන්නේ. එතනත් ගෙවල්මනේ තියෙන්නේ. මේ උලංගමනේ. මේ ඉරමනේ. ඉරවල් දෙකක් නැහැනේ. එතනත් ලින් වතුර, මෙතනත් ලින් වතුර. ඇයි එතන නිවෙන්න පුළුවන්? එහෙනම් මෙතනත් නිවෙන්න පුළුවන් නේ. නිවෙන්න දක්ෂ නැහැ. නිවෙන්නේ කොහොමද කියලා හොයන්නයි දක්ෂ වෙලා තියෙන්නේ. ඒ නිසා මිනිස් ඔක්කොම හොයනවා. හැමතැනම හොයනවා. උදේ ඉඳලා රා වෙනකම් මිනිස්සු YouTube වල බණ අහනවා. ආලා බලන්නේ ලක්ෂ ගණන් මිනිතුන්ගෙන් එක බණ පුරුදු කරපු මිනිහෙක් ඉන්නවද කියලා. බණ වාර 400 500 සවන් දීලා තියෙනවා. තරහා යනවා, රාගය ඇති වෙනවා, ලෝභය ඇති වෙනවා. ඒකට මොකවත් ප්‍රායෝගික නැහැ. මිනිස්සු කෑම හොයනවා. අර කෝකියා වගේ උදේන රා වෙනකම් කෝකියාගේ වැඩේ උයල උයල ඉස්සරහට දෙනවා. මිනිස්සු කෑම ඕනේ කියනවා, පාන් ඕනේ කියනවා, ඉදියාප් ඕනේ කියනවා, කකා බිල් ගෙවගෙව යනවා. හැම මිනිස්සයම කෑම කනවා. අර කෝකියාවස සීනතු වැඩේ. ඇයි ඒ මිනිස්සු බත් හැටයක්වත් කාලා නැහැ. ඒ වගේ වැඩක් නෙමෙයිද අපි මේ කරන්නේ. ශ්‍රවණය කරන එකක්වත් අපි කන්නේ අපේ බඩ පිරෙන්නේ. අපේ කුසගින්න, ඒ කියන්නේ කෙලස් ගින්න නිවා ගන්න. ශ්‍රවණය කරන විතර උයලා දෙනවා විතරයි අපි. අදත් වැඩිපුර කතා කරන්නේ.